ඕමානයේ විශාල වශයෙන් ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. මේ ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා වෛරසයෙන් ඇති බලපෑම කොහොමද කියලා අපි අද කතා කරමු. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනා මගේ YouTube channel එකේ ත්‍රිසුර TI. ඉතින් අද මම කතා කරේමු බලාපොරොත්තු වෙන්නේ ඕමානය ගැන. අපි බොහෝ දෙනා ගැන කතා කරා මේ YouTube channel එක හරහා. පළමුවෙන්ම සවුත් කොරියා ගැන කතා කරා, ඉතාලිය ගැනත් කතා කරා, ඉන් අවතරව කුවේට් ගැන කතා කරා, කටාර් ගැන කතා කරා. අපි අද කතා කරේමු බලාපොරොත්තු වෙන්නේ ඕමානය ගැන. මොකද ඕමානය ගැන බොහෝ දෙනා මගෙන් කමෙන්ට් කරලා අහලා තියෙනවා. Facebook ගිනුමට ඇවිල්ලා මැසේජ් කරලා තිබ්බා මේ හැම දෙනාටම පිළිතුරක් දෙන්න ඕනේ කියලා. මම හිතපු නිසා තමයි මේ වීඩියෝ එක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනිකුත් රටවල් එක ගත්තහම ඕමානයට ලොකු බලපෑමක් නැහැ, ලොකු අවදානමක් නැහැ කියලා කියන්න පුළුවන්. මොකද මේ වන විට ඕමානයේ කොරෝනා ආසාදිතයින් 19 පමණ තමයි හසු වී තිබෙන්නේ. මේ හැම දිනාම හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි පරතැබීමක් නැහැ මේ කිසිදු රෝගියෙකුට. ඉතින් ධනාත්මක තත්ත්වයක් තමයි ඕමානයේ තියෙන්නේ. ඊයේ ප්‍රවෘත්තියක් සැලවුණා ඕමානයේ සිට ගියපු ඉන්දියානුවෙකුට මේ කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා. ඉතින් ඒ නිසා ඔහුව කොරන්ටයින් නැත්නම් නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. ඉතින් ඔහුගේ තත්ත්වය බරපතල නැති බව තමයි මේ නිවුස් වලින් අපිට ලැබී තියෙන ආරංචිත් එක අපිට හැඟියන්නේ. මේ යම් කිසි අවදානමක් තියෙනවා. මොකද ඕමානයේ සිට ගියාපු ඒ ඉන්දියානුවෙක් නිසා. ඉතින් මෙහෙදී ඔහු සේවය සඳහා ගියපු කෙනෙක්. ඉතින් ලංකාවේ බොහෝ දෙනා ඕමානයේ සේවය සඳහා ගිහින් ඉන්නවා. මේ අයටත් මේ නිසා යම් කිසි බරපතලීමක් තියන්න වෙනවා. මොකද ඕමානයේ ඉන්නකොට විවිධ ඌ රටවලද පිරිස් ඉන්නවා මේ සේවය කරනවා. ඉතින් මොවුන් එක්ක තමයි ඔබට කවට කටයුතු කිරීමට සිදුවන්නේ. ඉතින් ඔබ මේ වෛරසය සම්බන්ධයෙන් එන මේ මූලික දේවල් කරලා පරිස්සමෙන් හිටියොත් මේ සඳහා ලොකු අවධානමක් ඔබට ඇත්තෙම නැහැ. අනෙකුත් මැද පෙරදිග රටවල් සමග ගත්තහම ඕමානයේ තියෙන ඉතා අඩු අවදානමක්. මේ නිසා ඕමානයේ ඒ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට බය වීමට අවශ්‍යතාවයක් නැහැ. ඔබගේ කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යන්න. ඉතින් ඕමානයේ ඉන්න මගේ සහෝදර සහෝදරියෝ මගේ යාළුවන්ට ඔන්න වීඩියෝ එකක් කරා. ඉතින් ඔබ ඕමානයේ ඉන්න කෙනෙක් හැටියට ලොකු අවදානමක් නැහැ ඔබට. ඒ නිසා ඔබ ඉතා සතුටින් ඔබගේ එදිනදා කටයුතු කරගෙන යන්න. නමුත් ඔබ අනිවාර්යෙන් පරිස්සම් වීම ඉතා වැදගත්. ඉතින් මා හිතන යම් කිසි දෙයක් වදිනේ දැනගත්තා එසේ නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඔබගේ අදහස් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කිරීමෙන් අනිත් අය සමග ඒ අදහස් හමාරු කරගන්න. ඉතින් විදේශගත ශ්‍රී ලාංකිකයන් අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. විදේශගත ශ්‍රී ලාංකිකයන් රටක සම්පතක්. ඔබ යම් කිසි ආකාරයෙන් ලංකාවට එන්න ඉන්න කෙනෙක් නම් බය වෙන්න එපා. ලංකාවට එන්න මුළුමහත් ශ්‍රී ලංකාවම ඔබ සමග කොටසක් වීම හිටියේ නැතත් මුළුමහත් ශ්‍රී ලංකාවම ඔබ සමග. ඔබට සුබ දවසක්.